අපේ ප්‍රාර්ථනාව යෝජනාව විවාදයට ගත්තයින් පසුව අද සවස් භාගයේ පැවතෙන පාර්ලිමේන්තුවේ ඡන්දය තුල පක්ෂ විපක්ෂ බෙදෙන් තොරව අපි හැමෝටම එකමෙන් එකට අත්වැල් බැඳගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරකීමේ ගෞරවය අපි හැමදෙනාම එකට එකතු වෙලා ඒ ගන්න විනිවිද භාවෙන් යුත් ප්‍රගතිශීලී සාධනීය විසඳුම හරහා අපිට පුළුවන්කම ලැබෙයි රටටත් ලොවටත් වැඩගත් පණිවිඩයක් ලබා දෙන්න. ඡන්දය පාවිච්චි කරලා මේ ක්‍රිකට් පිළිබඳව තිබෙන අපේ කැක්කුම අද දිනේ අවසානයේ පැවැත්වෙන ඡන්දයෙන් ඉස්මතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පරිපාලනයේ යෙදී සිටින මේ කණ්ඩායමට කියන්න කැමති ඔබට නම්බුවක් තියෙනවා නම් මං හිතන්නේ නම්බුවක් නැහැ. කියන පොඩි නම්බුව හරි රැකගෙන අද දවසේ ඔබ ඉවත් වෙන්න. සහ මුලින්ම මේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන බලපෑම් වලින් ඉවත් කරන්නට ඕන. මේගොල්ලෝ කොච්චර දූෂිතද කිව්වොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් අල්ලගෙන තියෙනවා. ඒ නිසා අද දවසේ මේ 225 එක්කහු වෙලා පණිවිඩයක් දෙන්නට ඕන. මේ දූෂිත හොර ජාවාරම්කාර ක්‍රිකට් පාලනයට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙදෙන් තොරව අපි විරුද්ධයි. අපි ඒකට විරුද්ධව නැගී සිටිනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ නිල් පාට, කොළ පාට, රතු පාට, කහ පාට, තැඹිලි පාට එහෙම දෙයක් නෙවෙයි. මම ඊයේ ගියා මේ ක්‍රීඩා උපදේශක කාරක සභාවට. ක්‍රිකට් බෝඩ් එක ඇවිල්ලා නැහැ. ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් අහනවා මේ දැන් තියෙන ක්‍රිකට් බෝඩ් එක මේ පාර්ලිමේන්තුවට වැඩිය ඉහළින්ද තියෙන්නේ? ඒ කරේ මහා අපහාසයක්, අවමානයක්. ඔබතුමා නියෝගයක් යවන්න. මොකා හිටියත් අපිට වැඩක් නැහැ ක්‍රිකට් පරිපාලනේ. නෑ අපිට වැඩක් තියෙනවා. මේ ඉන්නේ උන් ටික එලෝ ගන්න ඕන. ඒක වෙනම කතන්දරයක්. අතුරු කමිටුවද දැන් ඉන්න අයද? ඒගොල්ලෝ ඉන්න ඕනේ උපදේශක කාරක සභාවට. ඒගොල්ලෝ දැන් ඉන්නේ ජනාධිපතිටත් වැඩිය උඩින්. ඒගොල්ලෝ ඉන්නේ විධායකයටත් අධිකරණයටත් ව්‍යවස්ථාදායකටත් වැඩිය උඩින්. එහෙම පුළුවන්ද? මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට මම කියන්න කැමතියි වර්තමාන මණ්ඩලයට. ඔබ ඔබගේ නැර බලය, මුදල් බලය, ධන බලය, පවුල් බලය, විවිධ සම්බන්ධකම් වල බලය උපයෝගී කරගෙන ඉතන් දෙපා ඔතන යහතින් ඉන්න. ඔබ ගෙදර යවන්න අපි අරගලයක් කරනවා. අපිත් ඉන්නවා ඒ අරගලයේ. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව වෝහාරික විගණනයක්, ෆොරෙන්සික් ඔඩිට් එකක් අවශ්‍යයි. ක්‍රීඩා මැතිතුමාගේ උපදේශක කාරක සභාවට ගිහිල්ලා ඒකේ ඉන්නවා මේ ක්‍රීඩා මාත්‍යංශයේ ඉන්වෙස්ටිගේෂන්ස් යුනිට් එක. මම අහුවා ඉන්වෙස්ටිගේෂන්ස් යුනිට් එකේ සමාජිකින්ගෙන් දැන් මොනවද කරලා තියෙන ඉන්වෙස්ටිගේෂන්? ඉන්වෙස්ටිගේට් කරන්න යනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නීති උපදේශක එවනවල් උපදෙස් මේව කරන්න ඔබට අයිතියක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ගිනුම් කෝප් එකේ විභාගයට පත් වෙන්න පුළුවන් නම් කෝප් වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙන්න පුළුවන් නම් මේ කාගේ හයි අරගෙනද ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නීතිනිය නියෝජිතෝ කියන්නේ ක්‍රීඩා මාත්‍යංශයේ ඉන්වෙස්ටිගේෂන්ස් යුනිට් එකට ඕගොල්ලන්ට මේකට අත තියන්න බෑ කියලා. අනේ මේ අපි කොන්ද නැති මිනිස්සුද? අපි නියෝගයක් යවන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. ඔයගොල්ලන්ට මේ ලෝයර්ස් ලෙවල් මේවෙන් හැංගෙන්න බෑ. මේ 225ම කොන්ද තියෙන මහජන නියෝජිතය හැටියට හැසිරෙන්නට ඕන. සූදු කම්පැනි වලට මේ රටේ ක්‍රිකට් විකුණලා කවුද ඒක පිටපස්සෙ ඉන්නේ? අනිවාර්යෙන්ම අලුතෙන් අනපනක් ගෙනල්ලා මේ හොර සංගම් පවත්වාගෙන යෑම වහා නතර කරන්නට ඕන. මම දන්නවා රොෂාන් රණසිංහ කියන්නේ හොරෙක් නෙවෙයි. මම නම් බොහොම කැමතියි එතුමාව මගේ පැත්තට ගන්න. කිසිම කෙනෙකුගේ බලපෑම් වලට යට වෙන්නට එපා. Honorable opposition leader, thank you very much for your appreciation. It's a huge courage for me to move forward. මට දැන් පණිවිඩයක් ලැබෙනවා. මේ වෙනකොට බැංකුවේ ගිණුමෙන් ඩොලර් මිලියන 2ක් ගන්න කටයුතු කරන්න උත්සාහ කරනවායි කිය. මෙතුමලගේ ගමන් බලපත්‍ර අත්හිටවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර? එක පුද්ගලයෙක් නෑ රටේ. තවත් අපි කල්මැරීම තුල මොකද්ද වෙන්නේ කියන එක ප්‍රශ්නය. අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නෑ. අගේ තුමාට ඊයේ කිව්වා. ඒක ඉන්ට්‍රි කමිටි එක පැත්තකට දාලා අර්ධ දූෂිතය තාපිත කරපු ඉන්ටරිම් බෝඩ් එක ඉවත් කරන්න නීතිමය පියවර ගන්න කියලා මම ඔබතුමාට ඊයේ කිව්වා. ඔබතුමාට අඩුවට ඇතුල් වෙන්න ඕන. That is the only way. හැකියාවක් තියනවනම් ඔබතුමාට ගරු කතානායකතුමාට චේම්බර් එකට ගිහිල්ලා ජනාධිපතිතුමාට දුරකථන ඇමතුමක් අරගෙන මෙන්න මෙහෙම දෙයක් කරන්නට යනවා. අධිපතිතුමාට හැකියාව තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ගිණුම් තියෙන ඒ සියලුම බැංකුවලට මෙහෙම ඩොලර් මිලියන 2ක් විඩ්‍රෝ කරන්න හදනවා නම් මේ කාගේ බලය මතද? ක්‍රිකට් පාලකයන්ට, දැන් ඉන්න පාලකයන්ට මේ බලු වැඩ කරන්න ඉඩ දෙන්න එපා. ඇත්තටම බල්ලුවත් කරන්න නැති වෙලා. මෙතුමාව ක්‍රීඩා ඇමති තනතුරේම තියාගන්නට ඕනේ කියන කාරණාවත් මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ වගේම මමම සම්මතත් කරන්නම් ඒක. මම නීතිපතිතුමාට වාචිකව කියන්නේ නැහැ මොකුත් කියලා වැඩක් නැහැ. මොකද ওই ප්‍රශ්නේ දවසෙත් මග අරපු නිසා ලිඛිතව දැනුවත් කරලා තියෙනවා මේ නඩුව ගන්න කියන එක. අද මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා. මේ වෙලාවේ ඡන්දෙන්පත් වෙච්ච ලේකමුත් නැහැ. ඡන්දෙන්පත් වෙච්ච ලේකම් නැතුව ඩොලර් මිලියන 2ක් ගන්න අනුමැතියක් ගන්න එක ප්‍රශ්නය. ඉතින් මේ වැඩ කරන විදිය ගැන බලන්න වෙනවා. පාර්ලිමේන්තුව වශයෙන් අපි සියලු දෙනාම එකතු වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ රටේ විශාල ජනමතයක් ගොඩනැගිලා තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. මේ යෝජනාව සම්මත කරන්නේ මේ රටේ ජනතාවගේ ජනමතයට ගරු කිරීම සඳහා.
නමුත් මේ අය ගෙදර යවන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපිට ඕනකම තිබුණට කෙනෙකුට කනට ගහලා ගිහම යවන්න බෑනේ. නීතිමය ක්‍රියාදාමයක් හදන්න ඕනේ. අමාත්‍යවරයාට ඕන නම් accounts බලන්න මේ 50 යටතේ තියෙනවා. අමාත්‍යවරයාට පුළුවන් regulations හදන්න. එහෙනම් එතුමා regulations හදන්න ඕනේ. මේවා කරනකොට මේ හැම මෙහෙන් යන නීතිඥයන්ගෙන් උපදෙස් අරගෙන නෙවෙයි. අපි හරියට හොඳ දක්ෂ නීතිඥවරුන්ගෙන් උපදෙස් අරගෙන මේ ගත යුතු මූලික ක්‍රියාමාර්ගය ඒ මූලික නීති සිද්ධාන්තය අපි අමතක කළ යුතු නෑ. අපේ හදිස්සියට යම් යම් දේවල් කරන්න ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද? සම්මිලාව ශක්තිමත් කරන එක මිසක් දුර්වල කරන එක නෙවෙයි. ප්‍රායෝගිකව මේකෙන් හිතන්න අපි පිළිගන්නනේ අපේ රටේ අධිකරණයේ ස්වාධීනතාවය අපක්ෂපාතීත්වය ඉතාමත්ම ඉහළින් අපේ විනිසුරුවරුන් ආරක්ෂා කරනවා. නමුත් යම් කිසි හුදකලා සිද්ධියක් හෝ දෙකක් නිසා මේ පාර්ලිමේන්තුව තුළ අධිකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. අවියාචනා අධිකරණයේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වුණා. ඇත්ත වශයෙන්ම පහුගිය කාල සීමාව පුරාවට නීති ශාස්ත්‍රය තුළ නීතිඥ ප්‍රජාව තුළ මේ අලු යට ගිනි අඟුරක් වගේ මේ කතා වෙවි තිබුණු කාරණයක් තමයි ඊයේ පුපුරලා ගියේ. උදුවේ නීතිඥවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කවුරුත් විවේචනය කරේ නැහැ. මාධ්‍යයේ කුමන කරුණු සඳහන් වුණත් සමස්තයක් වශයෙන් විනිසුරුවරුන්ට ඒ හිත්රිදීමක් ඇති වුණා නම් ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන පිළිබඳව කනගාටුවට පත් වෙන්නට ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරේ යම් කිසි විසමාචාර ලෙස හෝ අබලතාවයකින් යුතුව කටයුතු කරනවා නම් ඒ පිළිබඳව තීන්දුව තීරණ ගන්න බලය තියෙන ව්‍යවස්ථාදායකට. ඒ උදවියගේ විසමාචාරයේ පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ බලය අධිකරණ සේවා කොමිෂන් සභාවට තියෙනවා. ඉවත් කරන්න බලය තියෙනවා. විනය තීන්දුව ගන්න බලය තිබෙනවා. අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරේකේ යම් කිසි විසමාචාරයක් තියෙනවා නම් අබලතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව තීන්දුව ගන්න බලය තියෙන පාර්ලිමේන්තුවට. ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා සබ්ස්ටැන්ටිව් මෝෂන් එකක් යෝජනාවක් ඉදිරිපත් කරලා තමයි ඒක කරන්න ඕන. ඉදිරියේදී පාර්ලිමේන්තුව ගනු ලබන තීරණත් එක්ක ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.